Welcome to EPAL channel. eBay bid wars. Bid wars spelling wenne monawada kiyala godak athi dannawa bid war ekak kiyanne mokadda kiyala dannawa. Ithin bid war ekak kiyanne ape aluthen patan gana kattiye nan auction ekak hadi iwara wenakota tiyena api kiyenawa satanak wage thamai ehttama ekata dennek 3 denek 4 denek hari ara katha karana bhashawen kiyenawa gaha gannawa. Ithin ee awasthawedi oata pulan uparima talayekata yanna kochchera bid pramana me me nathi watinakamak unna tatpat karaganna. Ithin eka karanna ona dewal tikak tiyenawa eka channel ekey auction kiyana playlist ekak මතින මේකේ මෙන්ෂන් කරලා තියෙනවා මේකත් දාන්නම් මේ ප්ලේලිස්ට් එකට. එතකොට මේ වීඩියෝ එකත්. එතකොට ඔයාට පුළුවන් වෙනවා නැති වටිනාකමක් ඇති කරගන්න. ඉතින් හැබැයි ඒක අපි ලබා ගන්න ඕන මොන අවස්ථාවද කියන එක අපි දැනගන්න ඕන. අපිට හැම වෙලෙම බිඩ් වෝස් එන්නේ නැහැ. ඉතින් සමහර කට්ටිය දන්නවා ඇති බිඩ් වෝ එකකින් කොච්චර මේ අපිට අවශ්‍ය කරන මේ පොසිබිලිටි එකක් ගන්න පුළුවන්. ඊට අමතරව සමහර කස්ටමර්ස්ලා ඒක පැරදුනා. මේ කියන්නේ අනිත් කෙනා වගේ ගන්න මේ බැරි වෙනවා. දිනුපෙක් කෙනාට වගේ ගන්න බැරුණාම එයා මැසේජ් එකක් දාලා කියනවා නැවත මේක දාන්නත් කියලා. එතකොට නැවතත් අපිට පුළුවන් තවත් මේව කරන්න. නැත්තම් අපිට පුළුවන් ෆික්ස් ෆෝමැට් එකේ ප්‍රයිස් එකට යාට කෙලින්ම දෙන්න ඔෆර් එකක් දීලා. ඉතින් ඒ වගේ දේවල් හදා ගන්න පුළුවන්. හැබැයි ඒක ඇට්‍රැක්ට් කරන්න ඕන විදි තියෙනවා හදා ගන්න ඕන විදි. ඇත්තටම the greatest feeling ever. ඒ වගේ එකක් බලන් ඉන්නවා කියන ඇත්තටම ලොකු මේ ෆීලිං එකක් සතුටක් එන්නේ. මොකද ඔයා දන්නවා මේක මේ ගානට දෙන්නේ. හැබැයි මෙන්න මෙත් කරන රොකට් ප්‍රයිස් එකට යනවා. ඉතින් බලන්න ඕන දැන් මෙහෙම ගියා කියලා ගන්න නැති කට්ටියක් ඉන්නව නැතුව නෙමෙයි. එතකොට සෙකන්ඩ් එකේනට උනත් අර කිව්ව වගේ දෙන්නත් හැකියාව තියෙනවා. ඒක ඒකේ ඔයා බලන්න කොච්චර පොපියුලරිටි එක කොච්චර ට්‍රැෆික් එක ජෙනරේට් වෙනවද ඔයාගේ මේ චතුර කියලා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඔක බලනවා. ඒ කියන්නේ දෙන්නේ තුන්දෙනෙක් පටන් ගත්තම ඔක බල බලම තමයි ඉන්නේ. ඉතින් අරක තියෙන එක මේ මේ වාගේ එක grow වෙනකොට වන් නොදෙනවත් තමයි වාගේ ස්ටෝ එකත් බිල්ඩ් අප් වෙනවා. අනිත් එක තමයි සමහර ලාවට අන්තිම තප්පරේ දානවා මේ බිල්ස්. ඉතින් අපිත් එහෙමයි අපිත් එකලා තියෙනවා මමත් කියලා දීලා තියෙනවා ෆීඩ්බැක් අපි earn කරන්න යනකොට අන්තිම තප්පරෙත් බිඩ් දාලා අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා මේක ඇතුළ කරන. ඉතින් අපි දැනගන්න ඕන කොහොමද බිඩ් බෝ එකකදී අපිට අවශ්‍ය වෙන විදියට අපේ සුභ සිද්ධිය තක කොහොමද මේක කරගන්නේ කියලා. රයිට්. එතකොට පළවෙනි එක තමයි set the time. හරි ටයිම් එක සෙට් කරන්න ඕන. මේක තමයි මූලිකම දේ. පළවෙනි දේ නෙමෙයි මේක තමයි මූලිකම දේ. ඉතින් හරි ටයිම් ෆ්‍රේම් එක හොයාගන්නවා නම් ඔයාට හරියටම කරන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් ගැන හොයාගන්න වීඩියෝ එකක් වෙනම තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරලා අපි දාන්න ඕනේ ඇමරිකාවෙන් කරනවා නම් ඇමරිකා කෙනෙක් ටාගට් කරනවා නම් රෑ 7යි රෑ 10යි අතරතුර ටයිම් එකක් දැම්මම හොඳටම හොඳයි. ඉතින් ඒ ටයිම් එකේදී තිබ්බොත් අර ඇක්ටිව් යූසර් කෙනෙක් ඉන්නකොට එයා මේකට බිඩ් එකක් දාන ප්‍රතිශතය ගොඩාක් වැඩි. ඊට පස්සේ තියෙන්නේ එන්ජොයි කරන්න තමයි. ඒක හරි ටයිම් ෆ්‍රේම් එක දැම්මා බලාගෙන ඉන්න තියෙන්නේ දවස් 5ක් විතර දාලා මේ කොයි වෙලාවෙදි මේකෙදී බිට් ඉවර වෙන්න යනකොට කොච්චර මේ මේ වෝ එකක් මෙතන ජෙනරේට් වෙනවද කියලා. සමහර අවස්ථා තියෙනවා යූසර්ස්ලා දෙන්නෙක් විතර නෙමෙයි 4-5 දෙනෙක් මේකට මේ මේව කරගන්න. ඉතින් ඒකෙදි තෝරගන්න වෙන්නේ පොයින්ට්ස් වගේ තියෙනවා. අන්නේ පොයින්ට්ස් ටික හරියට කරගන්න ඕනේ. නැත්තම් මොන අවස්ථාවේ දැම්මත් අපි හරියාකාරයේ කවුනුගමනය කරන්නේ නැත්නම් බිට් වෝ එකක් හැදෙන්නේ නැහැ. තියෙන ගානටම විකිණලා මේ වේ. හැබැයි ඔක්ෂන් එකකින් අයිටම් එක සෙල් වෙන එක තියෙනවා. රයිට්. මෙන්න මේ පොයින්ට්ස් ටිකව ෆලෝ කරගත්තොත් ඔයාට පුළුවන් වෙයි හොඳ රිසල්ට් එකක් ලබා ගන්න. අපි හිතන්නේ නැති රිසල්ට් එක ලබා ගන්න පුළුවන් අර මං කලින් කිව්වාගේ පිටිපස්සෙන් කස්ටමර්ස්ලා මේක නැවත ඔක්ෂන් දානවද කියලා අහගෙන. එහෙම ගොඩාක් මේ කස්ටමර්ස්ලා ඉන්නවා මේක ෆලෝ කරන. රයිට්. මුලින්ම හොඳ ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ඕනේ. ඉතින් ප්‍රොඩක්ට් ගැන කියනකොට ප්‍රොඩක්ට් එකක් නැහැ කියලා දැන් channel එකත් එක්ක මෙච්චර කාලයක් හිටපු කෙනෙක්ට කියන්න බෑ ප්‍රොඩක්ට් එකක් නැහැ කියලා. මොකද channel එක බලලා ප්‍රොඩක්ට් ඕන තරම් හොයාගෙන සෙල් කරන කට්ටිය ඉනවා. ඊට අමතරව මම වෙනම playlist එකක් තියෙනවා items try කියලා වෙනම playlist එකක් හදලා ඒ playlist එකේ තියෙනවා කරන්න පුළුවන් අයිට. ඊට අමතරව ගොඩාක් videos වල මම explain කරද්දිත් කියනවා සමහර items මේක කරන්න මේක try කරන්න. ඉතින් ගොඩාක් මේ මේක මේ බොහොම closely monitor කරන EPAL followers ලා ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඒ තියෙන ඒවලෙන් හොයාගෙන ඒක සිමිලර් අයිටම්ස් ඉතින් සෙල් කරනවා. සෙල් කරලා ප්‍රෝග්‍රස් එකක් කරගන්නවා. ඉතින් ඒකයි කියන්නේ මේක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. අද channel එකට එකතු වුණ කෙනෙක් හරි කමන්නේ. මේක බලපු කෙනෙක් හරි කමන්නේ. ඔයාලා මිස් වෙච්ච පාට් එකක් තියෙනවා නැවත බලන්න. මොකද ඒක ඔයාගේ සුභ සිද්ධිය තකා තමයි මේ හැමදේම වෙන්නේ. ඔයා මහන්සි වුණොත් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි කොහොමද කියලා. ඒකට ගයිඩ් කරන විදියට ඔක්කොම playlist එකත් හදලා තියෙනවා. අන්න ඒ ටික බලුවනම් ඔයාට තව බලා ගන්න හැකියාවක් ලැබෙයි. Right. එතකොට good product එකක්, කියන්නේ හොඳ product එකක් select කරගන්න. Starting price එක හරිම vital. දැන් ඔයා දැන් ආයික කියන අලුතෙන් පටන් ගන්න කෙනෙක් 99 දැම්ම කියලා එකපාරටම ඔයාට bits එකක් එල්ල generate වෙන්නේ නැහැ traffic එක. මේක ගොඩාක්ම කරන්න පුළුවන් වෙන්නේ
ඔයා සාමාන්‍ය මාස 6ක් 7ක් ගිහලා followers ටිකක් adapt කරගෙන එතකොට ඔයාගේ selling ratio එක වැඩි නම් අන්න ඔයාට පුළුවන් 99 cents වලින් පටන් ගන්න. 799 පටන්. මේක හොඳට මතක තියාගන්න 799 න් පටන් ගද්දී ඕනම කෙනෙක් attract වෙලා bids දානවා. දැන් අපි drone එකක් කියලා හිතන්නකො ඩොලර් 40ක එකක් 799 දැම්මම ඕන කෙනෙක් attract වෙනවා. එතකොට ඕක යන්න 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 උඩට යන්න යන්න එයාට හිතෙනවා මේක මම පටන් ගත්ත එක මම අතාරින්නෙම නැහැ. අපේ මනුස්ස ස්වභාවය ඒක නෑ. කාටවත් පරදින්න කැමති නැහැ. අපි බලන්නේ කොහොම හරි මේ පරද්දගෙන පරද්දගෙන උඩට යන්න. යන නොදෙනුවත්තම අර කියන අපිට අවශ්‍ය කරන්නේ නැති මේ අපි හිතන්නේ නැති මම මට්ටමකටම සල්ලි මේ එයා මුදල යනවා. ඉතින් අර මගේ මේකක් තියෙනවා මේ top buys කියලා වීඩියෝ එකක්. ඒකේ තියෙන unusual products sell කරනකොට එතකොට ඔගොල්ලෝ මේ වීඩියෝ එකේ බැලුවම බලන්න ඇති. පේනවා ඇති කිසිම වටිනාකමක් නැති ඒවා ඩොලර් ලොකු ගණන් වලට විකිණලා තියෙනවා. ebay ඉතිහාසෙම මේ ඔක්ෂන්ස් වලින් ඉතින් ඔක්ෂන් කියන දේ තමයි ebay එකේ තියෙන මුල. ඒ මුල කවදාකවත් කපන්නේ නැහැ ඒගොල්ලෝ. කැපුවොත් ඒගොල්ලන්ට ලොකු ප්‍රොඩක්ට් මේ ලොස් එකක් වෙනවා. මේක ජෙනරේට් වෙන. ඉතින් bitwo කියන ගොඩක් කට්ටිය කියන තාමත් නැහැ කියලා මේ දැන් නැති වෙගෙන යනවා කියලා. එහෙම දෙයක් නැහැ. bitwo කියන එක හැමදාටම අපිට පවත්වා ගන්න පුළුවන්. අපි හරියාකාරව කරන ඕන. ඒක කරන්නේ නැත්නම් effective rate ratio එක අඩු නිසා තමයි අපිට තේරෙන්නේ ඒක මේ bitwo එකක් හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ මෙන්න මේ පොයින්ට්ස් එක අපි උඩුවට දාගත්තු ගන්න පුළුවන්. මේකේ vital එක තමයි starting ending time. ස්ටාර්ට් කරන ටයිම් එක තමයි එන්ඩ් වෙන්නේ. දවස් 5කින් හරි 7කින් හරි අන්නේ ටයිම් ෆ්‍රේම් එක හරියට ඔයා රෙකග්නයිස් කරගෙන කරනවා නම් ඔයාට bitwo එක බලා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම එන්ජොයි කරන්න තමයි තියෙන්නේ. ඔයාගේ එක මේ වෙනවා. ඒත් ඇත්තටම සතුටක් තමයි ඉන්නේ. ඔයා මේක සෙල් වෙනවා මේ වෙනවා. ඉතින් ඊයේ වෙලාවට බලන්න කොච්චර දුරට ඒක මේ උඩට යනවද එහෙම කියලා. එතකොට සමහරවිට කස්ම කෙනෙක් කියන්න පුළුවන් ආ මම වැරදිලා දැම්ම එහෙමයි කියලා. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක ගැන කතා කරලා කියන්නේ මෙහෙම. එතකොට මේකෙත් බලන්න ඕන දේවල් තියෙනවා. මේ පොයින්ට්ස් එක බලලා පස්සේ අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එක ඇකියුරේට් වෙන්න ඕන. ඇකියුරේට් ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද ඕනම කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බලද්දි ඩිස්ක්‍රිප්ෂන් එක බලනවා මොකක් තියෙන්නේ කියලා. නිකන් අපිට ගියාට නම් බිස් දහන්නේ නැහැ. හොඳ ප්‍රොෆෙෂනල් බයර් කෙනෙක් නම් මේකේ ගොඩක් කල් හිටපු මෙම්බර් කෙනෙක් නම් හොඳට ඇවිල්ලා බලනවා රයිට් මොකද්ද වෙලාද මේකේ කොහොමද සෙල්ලර්ගේ ෆීඩ්බැක් රේට් එක කොහොමද. ඒ ඔක්කොම බලලා තමයි හොඳ කස්ටමර්ස්ලා එන්නේ. ඉතින් මේ වගේ කස්ටමර්ස්ලා තමයි අපි හොයාගන්නත් ඕන. නැත්නම් ළඟදී කවුන්ට්ස් හදපු කට්ටිය නම් නෙමෙයි. රයිට්. ඊට පස්සේ මෙන්න මේකෙන් පුළුවන් ඔයාලට තව දෙයක් කරගන්න. දැන් ඔයාලා හොඳට මේ අයිටම් එක සෙල් වෙනවා කියලා ඔයා දන්නවනම් එක සැරයක් හරි වුණා නම් දැන් යනවා නම් ඒක හොඳ රේෂියෝ එකකට. ඒකේ සිමිලර් අයිටම් එකක් දාගන්න සිමිලර් විදියටම මේ ලිස්ට් කරලා. අපිට දන්නවා අපි අයිටම් එක ඇතුළට ගියාට පස්සේ ඔප්ෂන් එකක් එනවා සිමිලර් අයිටම් ලිස්ට් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන මේ කරලා තියෙන වීඩියෝ එක channel එකේ තියෙනවා. ඉතින් සිමිලර් අයිටම් එක ලිස්ට් කරාම කස්ටමර්ස්ලා දැන් මිස් වෙන කට්ටියක් ඉන්නෝනේ. දැන් අපි හිතමු සම එක කස්ටමර් කෙනෙක් කියන ඩොලර් 40 කියන රේට් එකට යන්න බෑ. එයා ගාව ඉච්චර මුදලක් නැහැ. හැබැයි අපේ මේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් වෙන 20 ඉඳන්. රයිට්. එතකොට 20 ගාමට එන්න පුළුවන් කස්ටමර් බේස් එකක් වාගේ ඉතුරු වෙනවා. ඒගොල්ලොත් බිට් දාන්නේ නැහැ. ඔයා එතකොට තව එකක් දැම්මොත් ඒකට සිමිලර් අයිටම් එකක් හරි ඒක හරි නැවත දැම්මොත් අන්න ඒගොල්ලොත් ඔකට මේ ඇට්‍රැක් වෙලා එනවා. ඒගොල්ලෝ බලන ආර් රේට් තව එකක් දාලා තියෙනේනෝ. මොකද ඐඩෙන්ටිකල් අයිටම් ඔප්ෂන්ස් වල දාන්න පුළුවන්. දාන්න හැකියාව තියෙනවා. මං ඐඩෙන්ටිකල් එකටත් වඩා සිමිලර් අයිටම් එකක් කියන්නේ සිමිලර් අයිටම් එකක් දැම්ම දැන් මිස් වුණ කට්ටිය ඉන්නේ ඒගොල්ලෝ දානවා. දැන් අර ඔයාගේ මේ ඔරිජිනල් දැන් කියන්නේ මේන්ලි දැන් ඇක්ටිව් බිට්ස් තියෙන අයිටම් එකේ ෆස්ට් කියන්නේ නම්බර් 1 ඉන්න බිඩර් බලයි ආර් තව එකක් තියෙනවා. දැන් එයත් ඇට්‍රැක්ටිව් වෙනවා. දැන් මේ දෙකෙන්ම එන්නේ ඔයාට තමයි වාසිය වෙන්නේ. ඔයා කරන්නේ එතකොට අර ෆෝලන් හීරෝස් කියලා කියන අපි ඒ කියන්නේ නැති කිපිය පල්ලෙහාට ගිය කට්ටියවත් අපි උරට ගන්නවා. ඒ කියන්නේ නැති වෙන්න දෙන්නේ නැහැ අර මේ බිට් කරන්න බැරි වෙච්ච කට්ටිය. ඒගොල්ලන් අතරේ සිමිලර් අයිටම් එකක් දානවා. දැන් එතකොට එතන තරගයකුත් ඇති කරනවා. අර මේන් මේ අයිටම් එකේ මේ දැනට ඇක්ටිව් ඉන්නේ කෙනාත් එයත් ඇවිල්ලා දායි බිට්ස්. නැත්තම් මෙසේජ් එකක් වුණත් එයාට දාන්න පුළුවන් මිනිස්සු තව අයිටම් එකක් කියනවා කියලා. එතකොට සිමිලර් අයිටම් කරන මේ වා කරලා කාලයක් තියෙන කෙනෙක් නම් ඒ වගේ කස්ටමර් බේස් එක වාට තියෙනවා නෝ ඔන්න ඔයාට මෙසේජ් එක දානවා සර් මෙන්න තව අයිටම් එකක් මම දාලා දෙනවා. ඉතින් නොදෙනුවත්තම ඔයා ඔයාගේ තියෙන කැපැසිටි එක ඇතුලේ ඔයා හොඳට සේල්ස් ග්‍රෝ කර ගන්නවා. ඒකයි දාලා තියෙන සිමිලර් අයිටම් ලිස්ටඩ් සේම් ටයිම් will bring more fortune. එකම වෙලාවෙ දාන්න පුළුවන් පිටිපස්සේ දාන්න පුළුවන්. නැත්නම් එක 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 ටයිම් එකේම ඔය වගේ හතරක් පහක් දාන්නේ කොහොමද කියලා බලන්න මම මෙතන සිමිලර් අයිටම් එක සැරේ දාන්න කියන එක තමයි මීන් කරලා තියෙන්නේ. පළවෙනි අයිටම් එක සැරේ දාන්නේ මොකද පළවෙනි අයිටම් එකට අපි ඩිමාන්ඩ් එකක් හදලා තමයි සිමිලර් අයිටම්ස් එක දාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක කරන කට්ටියත් ඇති. එතකොට bitwo එකකින් ඔයාලට පුළුවන් වෙයි හොඳ සේල් එකක් හොඳ amount එක සේල් එකකට ඔයාට යන්න. ඉතින් හැම කවදාකවත් දැනපුව පළවෙනි එකෙන්ම මෙහෙම වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඔයා මේක බලන්න කොහොමද කියලා මේකත් ඒ ක්ලෝස්ලි මොනිටර් කරන්න. අන්න එතකොට ඔයාට තේරෙයි මේකෙන් තව දුරට කරගන්න හැකියාව තියෙනවා කියලා. bitwo කියන එක අනිවාර්යෙන්ම ඔයාට දිනන්න පුළුවන් දෙයක්. රයිට්.
ඇත්තරම දැන් ස්ටාර්ට් කරන්න get set go. වා ස්ටාර්ට් කළා දැන් මේව කරන්න තව දවස් කිහිපෙන් බලන්න කොහොමද වාගේ රිසල්ට් එක කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. අර තියෙන පොයින්ට්ස් එක හරියට අනුගමනය කරොත් ඔයාලට වරදින්න නම් විදියක් නැහැ. හරියාකාරව කරන්න. Right එහෙනම් හිතනවා මේ දෙන් ඔලුවට යන්නේ නැති කියලා. Right එහෙනම් thank you විශ්වාස කරලා බැලුවට good luck. Think wisely. Don't work hard, work smart. Happy selling. Please subscribe my channel. අපේ sister channel එක තියෙනවා ePal Hub. ඒක subscribe කරන්න. අපේ යක්ෂකයා channel එක තියෙනවා. ඒක personal groom වෙන්න හදලා තියෙන channel. ඒකත් බලන්න පුළුවන්. ඒකේ description එකේ තියෙනවා ඔක්කොම informations. අපේ FB group එක තියෙනවා. FB page එක තියෙනවා. මේ හැම එකටම එකතු වෙලා ඔයා දියුණු වෙන්න ඉදිරියටම යන්න. මේ හැම දෙයක්ම ඔයාගේ progress එකට සරලන විදිහට ඔයා සකස් කරගන්න. ඔයා තනියෙන් negative. Right, in a moment, all the very best. Bring more to Sri Lanka. Happy selling.